මෙදවසවල නිරන්තරයෙන් අහන්න ලැබෙන්නේ ඉහළ යාම් ගැන තෙල් මිල ඉහළ යනවා ඖෂධ මිල ඉහළ යනවා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යනවා මේ විදිහට ගිහිල්ලා විදුලි බිලත් ඉහළ යන්න සූදානමින් තියනවා කියලයි ආරංචි වෙන්නේ ප්‍රසිද්ධ වෙබ් අඩවි කිහිපයකම මේවා වාර්තා කරනවා මේ වෙනකොට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට විදුලි ඒකකයකින් රුපියල් 13ක් පාඩු වෙනවා ඔවුන් කියන්නේ එහෙමයි ඉතින් මේ පාඩුව විඳ දරා ගන්න රුපියල් කෝටි 14000ක් හොයන්න ඕනේ මේ 14000 හොයන්න නම් විදුලි බිල සංශෝධනය කරලා ඉහළට දාන්න ඕනේ මේ විදිහට ඉහළට දාන්න විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂකවරුන් යෝජනාවලියක් හදලා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට බාර දීලා තිනවා කොමිෂන් සභාවෙන් කියන්නේ මේ යෝජනාවලිය බලලා සංශෝධනය කරලා ඔවුන් නැවතත් අනුමැතිය සහිතව දෙනවා කියලා ඉතින් පැහැදිලි ඉදිරියේදී විදුලි බිල ඉහළ යනවා ඒ අනුව ඒකක 30ක් දක්වා වුණු විදුලි පාරිභෝගිකයෙක්ට මෙතෙක්කල් විදුලි ඒකකයක් ලබා දුන්නේ රුපියල් 2750කට ඒත් එක්කම ස්ථාවර ගාස්තුව රුපියල් 30ක් තමයි අය කළේ නව යෝජනාවලියට අනුව ඒකකයකට රුපියල් 550ක් ඒ වගේම ස්ථාවර ගාස්තුව රුපියල් 290ක් දක්වා වැඩි වෙන්න ඉඩ තියෙනවා ගෘහස්ථ පරිභෝජනයේදී විදුලිය පාවිච්චිය සඳහා කාණ්ඩ 7ක් යටතේ ගාස්තු සංශෝධනය කරන්න ඉඩ තියෙනවා රාජ්‍ය ආයතන කර්මාන්ත හෝටල් වෙළඳසැල් ආගමික සිද්ධාස්ථාන මෙවට වෙනම මිල සංශෝධනය කිරීමක් තියෙනවා කියලා කියනවා කර්මාන්ත සඳහා අවම වශයෙන් 138ක විදුලි බිල වැඩිවීමක් හෝටල් සඳහා 123ක විදුලි බිල වැඩිවීමක් රාජ්‍ය ආයතන සඳහා 122ක අවම වශයෙන් සිදුවන විදුලි බිල වැඩිවීමක් සිද්ධ වෙනවා විදුලි බල මණ්ඩලයෙන් මේ යෝජනාවලිය දීලා තියෙනවා මේ වෙනකොටත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අපි මතක් කරපු විදිහටම ඉතින් ඉදිරියේදී මිල වැඩිවීමක් බලාපොරොත්තු වෙන්නම වෙනවා මේ ඩොලර් අර්බුදය රටේ තියෙන ආර්ථික තත්ත්වය මේ හැම දෙයක් එක්කම රටේ මහජනතාවට මේවා විඳ දරා ගන්න සිද්ධ වෙනවා අකමැත්තෙන් වුණත් වෙලා තියෙන්නේ මූල්‍ය කළමනාකරණයේ මේ තියෙන දුර්වලතාවය නිසා රටේ මහජනතාවට විඳවන්නයි ඉතින් කියන්න තියෙන්නේ මේක විඳ දරාගෙන යමු රටට හොඳ කාලයක් උදා වෙනකම්